නිරෝගීව ඉන්න කාටත් කැමැත්තක් තියෙනවා වගේම ඒ සඳහා කලින් දැනුවත් වීමට උදව් වෙන වෙලාවක් නුකසවන මේ වෙලාව විශේෂයෙන්ම මේ කාන්තාවන් අතර බහුලව දකින්න තියෙන ඒ කියන්නේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා තත්වයන් අතර බහුලව දකින්න ලැබෙන පියවරු පිළිකා පිළිබඳව අද දවසේ අපි මේ වෙලාවේ කතා කරන්න අපි වෙනුවෙන් ආරාධනා කළා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාංචනා විජේසිංහ විශේෂඥ වෛද්‍යතුමියට අයබෝන් වෛද්‍යතුමිය අයබෝන් අපි ආරම්භයක් විදිහට මේ පියයුරු පිළිකා පිළිබඳව අපි බහුතර දෙනෙක් දැනුවත් වීමේ වැදගත්කම මොකක්ද අපි එතනින් පටන් ගන්න ඉදිරියට ඒ පිළිබඳව තත්වයන් කතා කරමු. ඔව් මනෝජ් පියයුරු පිළිකාව ගැන කාන්තා පිරිමි පාර්ශව දෙකම බේදයක් නැතුව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේකට මූලිකම හේතුව තමයි මනෝජ් කිව්වා වගේ පියයුරු පිළිකාව තමයි අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලතම දකින්නට ලැබෙන පිළිකාව. අපි බැලුවොත් එහෙම අපේ දත්ත අරගෙන බැලුවොත් අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතරින් අවුරුද්දකට 4500කට අලුතෙන් පියයුරු පිළිකාව වැළඳෙනවා. මීට අමතරව අපි අපේ අවුරුද්දක දත්ත බැලුවොත් මේ අතරින් කාන්තාවන් 1500ක් පියයුරු පිළිකාව නිසාම මිය යනවා. ඉතින් මේ නිසා අපි පියයුරු පිළිකාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊට අමතරව වඩා වැදගත් වෙන්නේ තවමත් අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතර සැලකිය යුතු ප්‍රතිශතයක් ටිකක් ප්‍රමාද වෙලා රෝහලට පැමිණෙනවා පියයුරු පිටිකාවේ රෝග ලක්ෂණ මත වුණාට පස්සේ. ඉතින් මේවැනි කාරණා නිසා තමයි අපි දැන් අපේ දැන් අපි ඉවරෙච්ච මාසේ ඔක්තෝබර් මාසේ මුළු ලෝකෙ පුරාම ඔක්තෝබර් මාසේ පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට වෙන් කරලා තියෙන්නේ. ඒ මොකද මුළු ලෝකෙම සියලුම කාන්තාවන් අපි බැලුවොත් එහෙම පියයුරු පිළිකාව තමයි බහුලතම දකින්න ලැබෙන පිළිකාව. ඉතින් මුළු ලෝකෙම අපි දැන් පිළිගත් දෙයක් තමයි අපි මේ පියයුරු පිළිකාව ගැන කාන්තාවන් පිරිමි පාර්ශව සේරම දැනුවත් කරොත් අපිට පුළුවන් ඉතා ඉක්මනින් මේ කාන්තාවන් රෝහලට යොමු කරලා වඩා හොඳ සේවාවක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමයි අපි මොන මාසෙ වුණත් කමන්නේ පියයුරු පිළිකාව ගැන කතා කිරීම ඉතාම යෝග්‍යයි. ඔව්. දැන් සමහර වෙලාවට අපි සාමාන්‍ය මේ මොහොතේ වඩා තදින් දැනෙන ලෙඩක් නොවුනොත් ඒ පිළිබඳව අපි තීරණ ගන්න එක ටිකක් පස්සට යනවා. කල් දානවා. අපි අපිට ලෙඩක් හැදෙන්න ඉඩක් නැහැ වගේ දේවල් හිතනවා කාර්ය බහුලකම නිසාම සමහර වෙලාවට. පියවර පිළිකාව සම්බන්ධයෙන්ම කතා කරොත් රෝග ලක්ෂණ විදිහට හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද වෛද්‍යතුමී? ඔව් ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් මම කියවනේ අපි පියවර පිළිකාව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ කියලා. මේකේ ප්‍රධානම කාරණේ තමයි මොනවද රෝග ලක්ෂණ. මේ ගැන කාන්තාවන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපි දැන් බැලුවොත් එහෙම අපේ දැන් රූප රාමු සටහන බැලුවොත් පළවෙනි පින්තූරේ බැලුවොත් කාන්තාවන් අතර බහුලවතම අපි දකින රෝග ලක්ෂණය තමයි පියයුරේ ගෙඩියක් දැකීම. එතකොට ගැටිත්තක් කියලා අපි කියනවා. ඉතින් කාන්තාවකට පියයුරේ අලුතෙන් ගැටිති වගේ තත්වයක් දැක්කොත් එහෙම ඔන්න අපි කල්පනා කරන්න ඕනේ මේක පියයුරු පිළිකාවක් වෙන්න පුළුවන්ද? ඉතින් මේ තා ඉක්මනින් ළඟම ඉන්න වෛද්‍යවරයා සෝ රජේ රෝහල සායනයකට ගිහිල්ලා මේක චෙක් කරගන්න ඕනේ. මේක තමයි බහූලවතම අපිට දකින්න ලැබෙන රෝග ලක්ෂණය. මීට අමතරව තවත් රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා පියයුරු පිළිකාවක් පෙන්눔 කළ හැකි. ඉතින් මේ ගැනත් කාන්තාවන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපි දෙවෙනි පින්තූරේ දිහා බැලුවොත් දැන් මේ රූප සටහනේ පෙන්නනවා කිහිල්ලේ කිහිලි ප්‍රදේශයේ ඇතිවන ගැටිති තත්වයක්. මේකත් දැන් අපේ පියයුරු පියයුරේ සෛල ප්‍රමාණයක් මේ අපේ කිහිලි ප්‍රදේශයට යොමු වෙනවා. ඉතින් සමහරක් වෙලාවට සමහර කාන්තාවන් පැමිණෙනවා මේ කිහිලි ප්‍රදේශයේ ගැටිති තත්වයක් එක්ක. මේකත් පියයුරු පිළිකාවේ ලක්ෂණයක්. අපි තවත් බලමු තව තියෙන මොනවාද රෝග ලක්ෂණ කියලා. අපි ඊළඟ රූප සටහන බැලුවොත් දැන් ඒකේ ඕගලන්ට පේන්නේ මේ තියෙන අපේම මේ කාන්තාවන් සායනයේට පැමිණි කාන්තාවන්ගේ රෝග ලක්ෂණ. අපේම ශ්‍රී ලාංකික කාන්තාවන් ඕගලන්ට පේනවා ඇති එක අපි එක රූප සටහනක තියෙනවා අර පියයුරේ හැඩය සහ ව්‍යුහය වෙනස් වෙලා තියෙනවා. මේ එක දකුණු පියයුරට වඩා වම් පියයුර ඇතුළට ගිලා බැහැලා වගේ. ඉතින් මේක දැන් ඇත්තටම මේ කාන්තාව අපිට අවිල්ලා තියෙන චුට්ටක් ප්‍රමාද වෙලා කියලා ඕබලන්ටම තේරෙනවා ඇතිනේ. මීට කලින් හැඩයේ වෙනස් වීම දැක්ක ගමන්ම පැමිණෙනවා නම් තමයි වඩා අත්‍යෝග්‍ය වෙන්නේ. මීට අමතරව ඊළඟ පින්තූරේ උගන්ට පේනවා ඇති හැම ගැටිති තත්වයක් වගේ පෙන්눔 කරනවා. දැන් මේකත් ඉතාම හොඳ පින්තූර පෙළක්. ඕගලන්ට පේනවා ඇති අර හම නිකන් පියයුරේ ගිලා බැසලා තියෙනවා. ඒ ඒ හම අලුතෙන් ඔබට දකින්නවනයි යම් කාන්තාවකට පියයුරේ ඇතුළ පියයුර හම ඇතුළට ගිලා බහිනා වගේ මේකත් පියයුරු පිළිකාවක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව
පියයුරේ අපේ හැම හැම ගත්තොත් දැන් සාමාන්‍යයෙන් කාන්තාවකට තම පියයුරේ හැම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ හැම වෙනස් වෙනවා නම් හැම නිකන් තද ගන්න තදභාවයට පැත් වෙනවා නම් ඒකේ ව්‍යුහය වෙනස් වෙනවා නම් මේවත් පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ තමයි. තවත් වැඩගත් රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා මනෝජ්. ඉතින් මේවා ගැන අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද අපේ කාන්තාවකට මොන රෝග ලක්ෂණේ පැමිණෙනවද දන්නේ නැහනේ. ඉතින් තවත් වැදගත් රෝග ලක්ෂණයක් තමයි තන පුඩුවේ. අපි ඊළඟ රූප රාමුව බැලුවොත් එහෙම මේ සම්මා වෙන ඊට කලින් අපි මේකත් පොඩ්ඩක් කතා කරලිමු. මේ තියෙන්නේ හැමේ නිකන් රෑෂ් එකක් වගේ අපි කියලා කියන රතු පහයක් ඇති වෙනවා අලුතෙන්. මේවත් පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ. අපි ඊළඟ පින්තූරයට පොඩ්ඩක් යමු බලන්න. ඒකෙත් අපි දකී පියයුරු පිළිකාවක රෝග ලක්ෂණ. මේ තියෙන්නේ තුවාල ඇති වෙලා මේව ඇත්තටම අපි බැලුවොත් කාන්තාවන් ඉතාම ප්‍රමාද වෙලා එනකොට තමයි මේ වගේ තුවාල සහිත පියයුරු අපිට දකින්න ලැබෙන්නේ. මීට අමතරව තව චුට්ටක් තියෙනවා. තව එක රූප රාම්පෙලක් අපි බලලෙමු. මේකත් ඉතා වැදගත්. මේක තමයි මට වඩාත් වැදගත් කියන්න ඕන. තන පුඩුවේ ඇතිවන වෙනස් වීම. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ පියයුරේ ඇතිවන වෙනස් වීමනේ. පියයුරේ හැමේ ඇතිවන වෙනස් වීම, ගැටිති තත්වයන් ඒ පිළිබඳ. නමුත් තන පුඩුවේ ඇතිවන වෙනස් වීම පියයුරේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. තන පුඩුව දැන් ළඟදී ඉඳන් වෙනස් වෙනවා නම්, ඇතුළට ගිලා බහිනවා නම්, තන පුඩුවෙන් ලේ පැහැති වගේ ශ්‍රාවයක් පිට වෙනවා නම් අලුතෙන් මේවා පියයුරු පිළිකාවල රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් දැනගත්ත ගොඩාක් රෝග ලක්ෂණ තියෙනවා පියයුරු පිළිකාවක් එන්න පුළුවන්. ඒ හින්දා කාන්තාවන් මේ පිළිබඳ හොඳ අවධානමක් තියෙන්න ඕන. ඒ වුණොත් තමාට එම රෝග ලක්ෂණ පැමිණෙනකොටම දැනගන්න පුළුවන්. ඔව්. දැන් මේ රූප රාමු පෙන්වද්දිත් වෛද්‍යතුමිය කිව්වා මේ ටිකක් පහු වෙච්ච, පරක්කු වෙච්ච තත්වයන් කියලා. එතකොට මුලින්ම රෝගයක් හඳුනගත්තොත් නේ ඒකට ප්‍රතිකාර කරන්නත් ලේසි, පැතිරෙන්න ව්‍යාප්ත වෙන්න කලින්. එතකොට මේ රෝග ලක්ෂණ හඳුනගන්නේ කොහොමද? ඒ කියන්නේ මූලික අවස්ථාවේදී අරබුතුමි කිව්වා වගේ පැහැය වෙනස් වුණොතින් වෙනයම් තත්වයක් දැක්කොතින් ඒක සාමාන්‍ය තත්වයක් නේ කියලා අතහරින්න පුළුවන්. මේ රෝග ලක්ෂණමයි කියලා දැනගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔය ප්‍රශ්නේ තමයි ඊළඟ වැදගත්ම ප්‍රශ්නේ. මොකද දැන් අපි රෝග ලක්ෂණ ගැන දන්නවනේ. වෙලා තියෙන්නේ අපි රෝග ලක්ෂණ ගැන දැනගත්තත් යම් කාන්තාවක් හිතන්න පුළුවන් මම මාසයක් දෙකක් පොඩ්ඩක් බලලා රෝහලකට යන්නම් කියලා. ඊට වඩා හොඳයි නේද අපි රෝග ලක්ෂණ දැක්ක ගමන්ම රෝහලකට යොමු වීම. ඊට වඩා හොඳයි නේද අපිට මේ රෝග ලක්ෂණ දැනෙන්න කලින් යම් කිසි දෙයක් අපි අපිටම කරගන්න පුළුවන් නම් ඉතාම කුඩා අවධියේදීම මේක හොයාගන්න. ඉතින් අපි මේ සඳහා මුළු ලෝකෙම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ට අපි කියන්නේ ස්වයං පියයුරු පරීක්ෂණයකට යොමු වෙන්න කියලා. ස්වයං පියයුරු පරීක්ෂණය කියන ගැන මම අපි හිතන්නේ සියලුම කාන්තාවන් මේ ගැන දැන් දැනුවත් වෙන්න ඕන. මම චුට්ටක් ඒ පිළිබඳ විස්තර කරන්න. මොකද අපි අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට මේක තමයි පියයුරු පිළිකාව මැඩලීමට අපි හැමතිස්සෙම උගන්වන්නේ සහ අපි අපේ කාන්තාවන් දැනගත යුතුයි. ඒතර ස්වයං පියයුරු පරීක්ෂණය කියන්නේ අපි අවුරුදු 20කට වැඩි සියලුම කාන්තාවන්ට අපි මේක ඊට යොමු වෙන්න කියලා තමයි අවවාද කරන්නේ. ඒතර මේක ඉතා කුඩා දෙයක් මනෝජ් කරන්න තියෙන්නේ අපි මාසයකට සැරයක් අපේ පියයුර අපිම පරීක්ෂාවකට ලක් කරනවා. මේ පරීක්ෂණයකට ලක් කරන්නේ එතකොට අපි අපේ පියයුරේ ව්‍යුහය හැඩය ගැන හොඳ අවබෝධයක් තියෙනකොට ඉතා කුඩා වෙනසක් එනකොටම අපිට දැන් නෝටිස් වෙනවා. අපිට තේරුම් යනවා මෙන්න අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා කියලා. අන්න ඒක තමයි අපේ ස්වයං පියයුරු පරීක්ෂණයේ පරමාර්ථය. අපි එක තව පින්තූරයක් මං හිතන්නේ අපි බලමු ඇයි අපි මේ ස්වයං පියයුරු පරීක්ෂාව කරන්න ඕන කියලා. අපි ඊළඟ රූප රාම්පලට ගියෝතින්. ඕ දැන් මේක ඉතා වැදගත් අපේ පින්තූරයක්. ඕගලන්ට පේනවා ඇති මනෝජ් මේ තියෙන්නේ පියයුරු පිළිකාවක් මූලික අවධියේ ඉඳන් ශරීරයේ වර්ධනය වෙලා පියයුරෙනුත් පිටතට යන එක. අර ස්ටේජ් 4 කියන කොටසට ගියාම ශරීරයේ ඇතුළට දැන් පියයුරෙන් පිටතටත් ගිහිල්ලා උඩු දුවලා කියලා කියන්නේ. එතකොට ඕගලන්ට බලන්න පුළුවන් මේ මෙහෙම පියයුරු පිළිකාව වර්ධනය වෙනකොට යම් කෙනෙකුගේ ජීවිත කාලය මේ පිළිකාව නිසා අඩුවේගෙන යනවා. ප්‍රතිශතයක් වශයෙන් ඕගලන්ට පේනවා නේද ඒක. එතකොට අපිට මේ 1-2 කියන කොටසේදී ස්ටේජස් වලදී යම් කාන්තාවක් අපිට මේ මූලික අවධියේදී පැමිණියොත් ඕගලන්ට පුළුවන් පේන්න නිට්ටාවටම සුව වෙන තරමට අපිට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මේක තමයි අපි ස්වයං පියයුරු පරීක්ෂණය සඳහා යොමු වෙන්න කියලා කියන්නේ.
ඔබට කරන්න තියෙන ඉතා කුඩා දෙයයි මං කලින් කිව්වා වගේ මාසකට සැරයක් මං සාමාන්‍යයෙන් අපේ කාන්තාවන්ට කියන්නේ නාන කාමරය තමයි හොඳම තැන පරීක්ෂාව සඳහා ඔන්න මොහොතක් දෙන්න වෛද්‍යතුමි අපි වෙලාව බලමු ඔව් කොහොමද මේ ස්වයංපියුරු පරීක්ෂාව කරන්න කියලා වෛද්‍යතුමි පැහැදිලි කරමින් හිටියේ ඔව් ඔව් එතකොට අපි දැන් ස්වයංපියුරු පරීක්ෂණේ අපි ආයෙ චුට්ටක් පටන් ගමු මුලින් ඉඳන් එතකොට මේක අපි මාසකට වරක් තමයි සෑම කාන්තාවකටම කරන්න කියන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ නාන කාමරේ තමයි හොඳම තැන ඔබ නාන කාමරේ ගිහිල්ලා ඒ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔබේ පියයුරේ හැඩය ව්‍යුහය ගැන හොඳට බලන්න ඊට පස්සේ ඔබේ ඔබම ඔබේ පියයුර හොඳට අත අරගෙන පරිමෙම සැහැල්ලු තෙරපීමකින් මුළු පියයුරම හොඳට පරීක්ෂා කරලා බලන්න මෙහෙම කරනකොට ඔබේ පියයුරේ ඝනත්වය සාමාන්‍ය ව්‍යුහය ගැන ඔබට හොඳ අදහසක් එනවා අපි ඊළඟ පින්තූරේ පොඩ්ඩක් බලමු ඒකේ ඔගලා මෙන්න මේක තමයි මම කියන්නේ දැන් ඔබ ඔබේ ඔබට පහසු තැනකට ගිහිල්ලා කණ්ණාඩිය ඉදිරිපසට ගොස් දිනයක් තෝරගන්න හැම මාසෙම සාමාන්‍යයෙන් අපි කියනවා පීරියඩ්ස් තියෙන කාන්තාවන් සඳහා පීරියඩ්ස් ඉවර වෙලා දවස් 5කින් විතර මේක කරන්න කියලා අපි මේ කණ්ණාඩියට ගිහිල්ලා හොඳ ඉස්සරහට ගිහිල්ලා හොඳට පියයුර පරීක්ෂා කරලා බලන්න. මෙහෙම කරාම ඔබ ඔබේ පියයුර ගැන හොඳ අදහසක් ලැබෙනවා. මේක සෑම මාසයක කරාම යම්කිසි රෝග ලක්ෂණයක් මතුවුවොත් ඔබ වහාම ඔබේ ළඟම තියෙන රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔව්. මේ පියයුර පිළිකා සඳහා වැළඳුණු කෙනෙකුට මොනවද තියෙන ප්‍රතිකාර ප්‍රතික්‍රම කියලාත් අපි කතා කරොත්? ඔව්. අපි දැන් පියයුරු පිළිකාව සඳහා තියෙන ප්‍රතිකර්මකම බැලුවොත් අපි මූලික වශයෙන්ම සාමාන්‍යයෙන් සෑම කාන්තාවට පියයුරු පිළිකාවක් වැළඳීච්ච මුලින්ම අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ ශල්‍ය කර්මයක්. සමහර කාන්තාවන් අතර බිය තියෙනවා සම්පූර්ණයෙන්ම පියයුර අයින් කරයි කියලා. දැන් එහෙමනේ මේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා ශල්‍ය වෛද්‍ය ක්‍රම දියුණු වෙලා තියෙනවා. ඒ නිසා අපිට හැකියාව තියෙනවා මේ පියයුරු පිළිකා කොටස සම්පූර්ණයෙන් ඉවත් කර නැවත පියයුරේ ව්‍යුහය ඒ ආකාරයටම සකසා දීමට හැකියාවක් තියෙනවා සම්පූර්ණයෙන් ඉවත් කරත් අපි රීකන්ස්ට්‍රක්ෂන් සර්ජරි කියලා කියනවා ඒ ආකාරයෙන් නැවත පියයුරේ සාමාන්‍ය හැඩයක් ව්‍යුහයක් ඇති වෙන ආකාරයට අපිට සකසා දෙන්න පුළුවන් ඒ තමයි ශල්‍ය කර්ම ප්‍රධාන වශයෙන් දැන් අපි ශල්‍ය කර්මය කරන්නේ පියයුරු පිළිකාව ඉවත් කිරීමටනේ මීට අමතරව අපේ ශරීරය තුලට පියයුරු පිළිකා සෛල ගිහිලා තියෙන්න පුළුවන් මනෝජ් එතන මේවත් අපි විනාශ කර දාන්න ඕන මේ සඳහා තමයි ඕගොල්ලෝ අහලා ඇති ඉන්ජෙක්ෂන් කෝස් කියලා කියනවා අපි මේ කීමෝතෙරපි කියලා ඒවා කියනවා ඒ වගේ නොයෙකුත් අනෙක් බෙහෙත් ක්‍රම තියෙනවා ඒවත් ලබා ගන්න ඕන පියයුරු පිළිකාව සුවයක් ලබා ගැනීමට එතකොට ඔබේ වෛද්‍යවරයා ඔබට පියයුරු පිළිකාව වැළඳී තියෙනවා නම් බය වෙන්න එපා අපිට දැන් සුව කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම තියෙනවා මේකට ප්‍රධාන වෙන්නේ ඔබේ වෛද්‍යවරයා ඔබට ශල්‍ය කර්මයක් කීමෝතෙරපි වැනි බෙහෙත් ක්‍රමයක් නියම කරනවා නම් ඒවා ඒ පිළිවෙලට ලබා ගත්තොත් ඔබට ඉතා හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් බිය විය යුතු නැහැ. හොඳයි මම හිතන්නේ වෛද්‍යතුමිය සඳහන් කළෙත් මේ පිළිබඳව මූලික අවබෝධයෙන් අවධානයෙන් ඉන්න කියන එක වෛද්‍යතුමිය ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලුවලදී තියෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රමාද වෙලා පැමිණීමද සාමාන්‍යයෙන් දකින්න තියෙන තත්ත්වය. අනිවාර්යයෙන්ම අපේ සායන දිහා බැලුවොත් එහෙම විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් අපි දන්නවා උන් අම්මලා බිරින්දෑවරු උන් රැකියාවකට යනවා ඉතින් සාමාන්‍යයෙන් අපිට දකින්නට ලැබෙන තත්ත්වය තමයි රෝගී ලක්ෂණයක් ආවහම දරුවාගේ විභාගය නිසා හෝ තමාගේ රැකියාවේ තියෙන වැඩ කටයුතු නිසා ප්‍රමාද වෙලා මාසයක් දෙකක් විතර ප්‍රමාද වෙලා එන්න බලන ප්‍රතිශතයකුත් අපේ කාන්තාවන් ඉන්නවා සමහර වෙලාවට නිකන් ලැජ්ජාශීලී කමක් තව කෙනෙකුට මේක කියන්න අකමැත්තක් එහෙම තත්ත්වයක් දකින්න තියෙනවද අනිවාර්යෙන් ඒකත් ඉතාම හොඳ පැත්තක් අපි කතා කළ යුතු සමහර කාන්තාවන් මේ පිළිබඳව කතා කරන්න මැලිකමක් දක්වනවා තම ඉහෙලියකට උනත් මේ ප්‍රශ්නය කියන්නේ මැලිකමක් දක්වනවා ඉතින් අපි කියන්නේ මේ පියයුර කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතා වැදගත් අවයවයක් අපි මේ ගැන ලැජ්ජා විය යුතු නැහැ බිය විය යුතු නැහැ විශේෂයෙන්ම දැන් අපේ රජයේ රෝහල්වල පියයුරු සායනත් දැන් අපි ආරම්භ කරලා තියෙනවා ඉතින් ඔබට ඕන නම් ඒ පියයුරු සායනයකට ගිහිල්ලා ඔබට කතා කරන්න පුළුවන් ඊට අමතරව අපේ තියෙනවා අපේ රජයේ සෑම තැනකම රෝහල් සායන ඕනම තැනකට ඔබ ඕනම වෙලාවක ගිහිල්ලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න පියයුරේ තියෙන බය වෙන්න එපා ලැජ්ජා වෙන්න එපා මොකද මූලික අවස්ථාවේදී අපි මේ හඳුනගත්තොත් අර කලින් පෙන්නවා වගේ නිට්ටාවටම සුව කිරීමට උනත් අපට හැකියාව තියෙනවා ඔව්
වෛද්‍යතුමිය අත්දැකීමෙන් සඳහන් කරනවා වගේ පියවරු පිළිකාව නිට්ටාවටම සුව කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රමාද වී පැමිණීම ඔබට ඒ සඳහා පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන් නිසා මූලික අධ්‍යයනයේදී මේ පිළිබඳව හඳුනාගෙන වෛද්‍ය නිර්දේශ සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන යෝජනාව වෛද්‍යතුමිය සිද්ධ කරන්නේ. එහෙමනම් අපි බෙහෙවින් සතුටුවන්ත වෙනවා අද මේ දැනුවත් කිරීම සිද්ධ කරපු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාංචනා විජේසිංහ විශේෂඥ වෛද්‍යතුමියට බොහොම සතුටුයි ඔබතුමියට ආයුබෝවන්. ආයුබෝවන්. එමනම් අපි ගීතමය විරාමයක් ලබා ගන්නේ නුගසෙවණේ.